දවසේ සිදු වූ හොඳම සිදුවීම් ගැන පැත්ත ගියත් ඇත්ත කියන හිරු රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම මලින්ද තිරිමාන්න මම රෝෂිනී විජේසූරිය අපේ මුල් මවදානිය සිරස්තල වෙත මනාප ක්‍රමය අහෝසි කළ යුතු බව මහානා හිමිවරු කියති IOC ඩීසල් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට සෞඛ්‍යට 105ක් වෙන් කරන්නයි සේනක විබිලේ පදනම ඉල්ලයි ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයේ ලබන 8 වෙනිදා දක්වා වසා දමා තිබෙනවා ඒ අද පෙරවරු වේම විද්‍යාලයේ ඇති වූ නොසන්සුන්කාරී තත්වයක් හේතුවෙන් දවසේ පුවත අද පෙරවරුවේ සිට ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයේ ඉදිරිපිට දී දමෝපියන් පිරිසක් විරෝධතාවක නිරත වුණා ඒ එම විදුහල්ට පත් වෙන නව විදුහල්පති බන්දුල ජයසිංහ මහතාට එරෙහිවයි මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් කැරලි මර්ධන ඒකකයේද විද්‍යාලයේ ඉදිරිපිටට කැඳවා තිබුණා මෙහිදී පොලිස් අධිකාරී යු.එස්. බණ්ඩාරනායක මහතා පැවසුවේ කලාකාරීව හැසිරුණු හොත් දමෝපියන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි මේක නීත්‍යානුකූල පත්වීමක් ඒකට විදුහල්පති මාර පත්වෙදි කියන්න කියලා ඒගොල්ලන් දෙවොස් කරන්න කෙනෙක් කියන්නේ එහෙම නොවුනොත් ඒගොල්ලත් අතන ගොරන අධිකරණය ඉදපත් කරන්න වෙනවා කියලා තමයි මම කියනු කරන්න කෙසේ වෙතත් මේ විරෝධතාව අතරතුර නව විදුහල්පති බන්දුල ජයසිංහ මහතා පොලිස් ආරක්ෂාව මැදේ විදුහල් පරිශ්‍රයට ඇතුළු වුණා මේ විරෝධතා මැදේ සිය කාර්යාලයට ඇතුළු වූ විද්‍යාලෝක විද්‍යාලයේ නව විදුහල්පතිවරයා පොලිස් ආරක්ෂාව මැදේ වැඩ බාර ගත්තා. මේ අවස්ථාවට හිටපු විදුහල්පති මෙන්ම වැඩවලන විදුහල්පතිවරයා ලෙස කටයුතු කළ එෆ්බීලගේ මහතාදෙක් වෙ සිටියා. පැහැදිලිවම අදත් හොඳ අත්දැකීමක් ලැබුවා. හොඳ දර්ශනයක් ඇතිව අටයුතු කරන පුද්ගලයෙක් විදියට මේවා පිළිබඳ සැලීමෙන්, පසුබට වීමෙන්, නොමග යාමෙන්, බිය වීමෙන් වැනි දේවල් වලින් අපව යටපත් කරන්නට බැරි බව පැහැදිලිව ප්‍රකාශ කළ යුතු තියෙනවා. වැඩ බාරගත් නව විදුහල්පතිවරයා විද්‍යාල පරිශ්‍රයෙන් පිටතට රැගෙනීමට ගාල්ල පොලිසිය උත්සාහ කළා. එහිදීද විදුහල්පතිවරයාට යලිත් ගල් මුල් ප්‍රහාරයක් ලැබුණා. කෙසේ වෙතත් පොලිස් ආරක්ෂාව මැදේ විදුහල්පතිවරයා විදුහල් පරිශ්‍රයෙන් පිටතට රැගෙන ආවා. ගාල්ල පොලිසිය පැවසුවේ විදුහල්පතිවරයා මේ සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවයි. මෙම නොසන්සුන්තාව හේතුවෙන් ගුරුවරයෙකු සහ සිසුන් 4 දෙනෙකුද තුවාල ලබා තිබෙනවා. මෙම සිදුවීමෙන් අනතුරුව අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් සහ දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා තුළු නිලධාරීන් කණ්ඩායමක් අද පස්වරුවේ ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයේ වෙත ගියා. මේ අතර විද්‍යාලෝක විද්‍යාලයේ හිටපු විදුහල්පති එෆ් වේලගේ මහතාගේ වැඩතාවකාලිකවත් හිටූ බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය ජයරත්න මහතා සඳහන් කළේ අමාත්‍යාංශයේ චක්‍රලේක උපදෙස් නොසලකා හැරීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි. දවසේ පුවත ඇලමෙක්ස් විශිෂ්ටත්වය දක්වන මෙලාංචනයේ තිබේදයි සැලකිලිමත් වන්න ඇලමෙක්ස් මෙතර අධ්‍යාපන ලේකම් ගෝඨාභය ජයරත්න මහතා අදාළ තනතුරට සුදුසු නැති බව ශ්‍රේෂ්ඨ අධිකරණය අද ප්‍රකාශ කළා.
ඒ බණ්ඩාරවැල විශාඛා විද්‍යාලයේ නව විදුහල්පති නියැලි ලෙස රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් පත් කළ ඩී තිලකාවති මහත්මිය ගොනු කළ පෙත්සමක් අද ශ්‍රේෂ්ඨාධිකරණයේදී විභාගයට ගත් අවස්ථාවේදී එම පෙත්සමෙන් විදුහල්පතිනිය පෙන්වා දී තිබුණේ තමන්ට අදාළ දොරේ වැඩ බාර ගැනීම සඳහා වැඩ බලන විදුහල්පතිනිය අවස්ථාව ලබා නොදීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩවිය ඇති බවයි රාජ්‍ය සේවා කොමිසම විසින් බණ්ඩාරවැල විශාඛා විදුහලේ විදුහල්පතිනිය ලෙස පත් කරමින් ලබා දුන් ලිපිය අත්හිට වූ අධ්‍යාපන ලේකම්වරයා එම දොරේට නුසුදුසු අයෙකු බව ශ්‍රේෂ්ඨාධිකරණයේ එහිදී සඳහන් කළා මෙදී අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය ජයරත්න මහතා තමන්ගෙන් සිදු වී ඇති වරදට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සමාව ඉල්ලා සිටියා විශ්වවිද්‍යාල ආචාර්යවරුන් තම ඉල්ලීම් ලිහිල් කර ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළහොත් ඊට සාධාරණ විසඳුමක් ලැබෙනු ඇතැයි සියම් මහලිකායේ මල්වතු හා අස්කිරි උභය පාර්ශ්වයේ මහානායක හිමිවරුන් පවසනවා. උන්වහන්සේ මේ බව සඳහන් කළේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සමග අද පැවති හමුවකදී. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ප්‍රථමයෙන් අස්කිරි මහානායකයන් බැහැදකීමට පැමිණ සිටියා. इन पशु विश्वविद्यालय आचार्य वरुण मल्वतु महानाहिमियन बहदकी मडपेमिनिया මෙම හමුවෙන් පසුව මාධ්‍යයට අදහස් දැක්වූ පූජ්‍ය දමර අමිල හිමියන් පියවරින් පියවර යන වැඩක් තමයි අපි කොහොමත් යෝජනා කරලා තියෙන්නේ ඒක ආණ්ඩුව වසන් කරනවා ආණ්ඩුව ඒක කියන්නේ නැතුව අපෙන් අර මස්රාත්තලම ඉල්ලනවා ආචාර්යවරු කියලා අර ප්‍රචාරක වාසියක් ගන්න සහ අපව සමාජයේ ඉදිරියේ හැල්ලුල්ලක් කරන්න ඉල්ලීමක් කරනවා සාමාන්‍යයෙන් ආචාර්යවරු 450ක් ඕනේ අපසොසස් පෙළ උත්තරපත්‍ර පරීක්ෂාවට 12 දිනාට බලන්න පුළුවන් නම් ඒක ඉතින් දෙයියන්ගෙම පිහිටයි ඒ ලෙවල් උත්තර මේ ප්‍රතිඵල වලට කියලා තමයි අපිට කියන්න වෙන්නේ ඒක වෙන්නේ නැහැ ඒක කරන්න බෑ 100%ක් විතර මේ පිරිසක් අද ප්‍රශ්න පත්‍රයේ හදලා ලකුණු දාන විදිය හදලා බලන්න බෑ කියන මහානායක හඳුරගොල්ලන් විශේෂ ඉල්ලීමක් කරලා තියෙනවා මේකට මැදිහත් වෙනවා කියලා තියෙනවා මං හිතන්නේ අපේ අතිගෞරවනීය මහානායක හඳුරගොල්ලන් කියන දේවත් අහලා මේ අය එයි කියලා මම විශ්වාස කරනවා විශ්වවිද්‍යාල ආචාර්යවරුන් දරුවන් පිළිබඳ අවධානය යොමු කරන්නේ නම් උසස් පෙළ දරුවන්ගේ පිළිතුරුපත් ඇගීම සඳහා පැමිණීමට තිබූ හොඳම දිනය ලෝක ළමා දිනයේදී තිබෙන අද දවස බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ පාදුක රාජසිංහ විද්‍යාලයේ පැවති උත්සවයකදී द्वितीय पासल दहसे व्यापृति अर्थे पादुक राजसिंह विद्यालय नव महिंदोदी विद्यागारे विवृत කිරීම වෙනුවෙන් මේ උත්සවය සංවිධානය කර තිබුණා මොනතරම් වැඩ තිබුණා දෙමව්පියන්ට තමන්ගේ දරුවා වෙනුවෙන් ඔහුගේ දක්ෂතාවයන් අගයන්නට වෙලාවක් හොයාගන්න පුළුවන් වෙන්න ඕන ඔවුන්ගේ විභාගයක් වලට වාඩි වුණාම ඔවුන්ගේ ප්‍රතිඵල එනකම් බලාගෙන ඉන්නේ ඒ දරුවට වඩා අම්මා තාත්තා ඒ වගේම මේ දරුවාගේ ජයග්‍රහණ ගැන වඩාත්ම ආඩම්බර වන පුද්ගලයා දෙමව්පියෝ විභාග ප්‍රශ්න පත්‍ර බලන්න අද වගේ දවසක තීන්දුව කරන්න ඕනේ කියලායි මම විශ්වාස කරන්නේ මස් රාත්තලම ඉල්ලන්නේ නැතුව දරුවා ඉස්සරහට දාගෙන මේ වැඩේ කරන්න එපා කියන මේ දරුවන් වෙනුවෙන් මම ඒ ආචාර්යවරුන්ගෙන් ඉල්ලා සිටිනවා මේ ගැන සොයා බලන්න මෙතර රැකියා සඳහා විදේශගත මව්පියන්ගේ දරුවන් වෙනුවෙන් අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවති මහින්දාභිමානී ශිෂ්‍යත්ව ප්‍රධාන උත්සවයට එක්වමින් අදහස් දැක්වූ ජනාධිපතිවරයා දෙගුරුන්ට දෙන්න පුළුවන් ලොකුම ධනය තමයි තමන්ගේ දරුවන්ට වියත් සභා මැද ඉන්න ශිල්ප ලබා දෙන්න දෙගුරුන් පමණක් නොවේ අද රජාත් ඒ වගේම බාරගෙන මේ රටේ තිබුණු නිදහස් අධ්‍යාපන කාටවත් උදුර ගන්න අපි ඉඩ දෙන්නේ නැහැ මොනතරම් කටකතා පැතුරුවා නිදහස් අධ්‍යාපනය අපි රැකගෙන තමයි ඉදිරියට යන්නේ විදේශ මාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා තව සුළු වේලාවකින් එක්සත් ජාතීන්ගේ මහමණ්ඩල සමුළුව ඇමතීමට නියමිතයි. ශ්‍රී ලංකාව තුල ගොඩනැගෙමින් පවත්න ජාතික සමගිය සංහිඳියාව හා සංවර්ධන ක්‍රියාවලිය පිළිබඳව ජී.එල් පීරිස් මහතා මෙහිදී ලෝකනායකින් දැනුවත් කිරීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළා. එක්සත් ජාතීන්ගේ මහමණ්ඩල සමුළුව මෙවර පැවැත්වෙන්නේ 67 වෙනි වරටයි. අන්තර්ජාතික අර්බුද සාමකාමීව සමතේකට පත් කිරීම මෙවර එහි තේමාව වී තිබෙනවා. මෙම සමුළුව සඳහා විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා සහභාගී වී සිටින්නේ ජනාධිපතිවරයා නියෝජනය කරමින්. පසුගිය 18 වෙනිදා ආරම්භ වූ සමුළුව අතරතුරදී මහාචාර්ය ජී.එල් පීරිස් මහතා
चीन विदेश अमात्य यांग जयचिंग महतायतुलु विदेश रटवल रसक विदेश अमात्य वरुण समग द्विपार्श्विक साक्षात्कार पेवत्तुवा मेरट सौख्य क्षेत्र संधा दल देशीय आदाय मेन सीएट पहाक मुदलक वेन्कलयुत भव महाचार्य सेनक बिबिले अनुस्मरण पदनम पवसनवा ये पदनम वे भव अवधारणे कले महाचार्य सेनक बिबिले महतागे तिस्पस्वेनी गुणानुस्मरणे वेनुवेन अद पेवती उत्सवेदी मेम गुणानुस्मरण उत्सवे पेवतुने जातिक पुस्तकाल हा प्रलेखन सेवा मंडलेदी सौख्य महाजन सियोगवाड पत्करगेन ए संधा राज्य मदिहत्वे वडिकरगेनिमे अरगलयक् तिबिनो ऋषिदल आचार्यवरु सीएट हयाक अध्यापन इल्लन वगेम अडु तरमे सीएट पहाक सौख्य सेवा वेनुवेन निदा सौख्य सेवा वेनुवेन सीएट पहाक्वत दल देश निष्पादतेन इल्लीमे सटंपाटा किसट अरगेन सियलु सौख्य सेवकयन सौख्य उत्सव मूल करगत्त मेवनि समाज व्यापार मूल करगत्त सटनकट अपि यन्न ओन मेहिदी अदहस्त को महाचार्य सेनक बिबिले अनुस्मरण पतने में उपसभापति वैद्य इंदुनील विजयनायक महता महाचार्य सेनक बिबिले औषध प्रतिपत्ति पिलबंद पेहदिली कला මපි සේනක බිබිලේ ප්‍රතිපත්ති කියලා අද දවසේ හඳුන්වන්නේ මූලික වශයෙන් අත්‍යවශ්‍ය ඖෂධ ලයිස්තුවක් සැකසීම හා ඊට ඇතුළත් නොවන ඖෂධ ආනයනේ සීමා කිරීම වෙනද නාමයේ වෙනුවට ඖෂධ නාම පමණක් භාවිතා කරන්න ඕන කියන එක ඖෂධ ආනයනේ ඉඳලා රෝගියා අතර පත්වෙන තුරු තියෙන ප්‍රධාන කාර්යභාරයන් වල රාජ්‍ය මැදිහත්වීම වැඩි කරන්න ඕන කියලා එතුමා යෝජනා කරනවා රට තුල ඖෂධ නිෂ්පාදනය සහ ඖෂධවල තත්ත්ව පාලනය රජයේ මැදිහත් වෙලා මීට වඩා ක්‍රමවත්ව පුළුල්ව කරන්න ඕන කියලා එතුමාගේ නිර්දේශවල එතුමා යෝජනා කරා किसी विदात अर्वाची वाईती निलतारीं गे सांक में चोधना करानी अताल आउशद प्रतिपात्य क्रियात्मक नुकिरी मपीट पस एक तरा खंडाय में कगे बाले पहमाक पवतीन बवाई मुदाल संबंध गेटल वाक में के दिन मांगने इता विशाल मुदाल प्रमान वाली में आउशद जावा आरमाक भी देर केरनो तो ना में कट याम में पुद्गेर इंट मुदाल ले बेनो तो वाट एया या कमेती में क्रमवेदे क्रियात्मक नो වැඩි කාලයක් ගත වීමට පෙර ජනතා විමුක්ති පෙරමුණ කුණු කූඩේට විසිවෙන බව නියෝජ්‍ය අමාත්‍ය ඒල් ගුණසේකර මහතා පවසනවා. නියෝජ්‍ය අමාත්‍යවරයා එහෙම කියන්නේ ඇයි කියලා බලමු. රට වට කර බැඳත් කට වට කර බඳින්න බැරි වැට නැති කටෙන්. අපි අද කරන වැඩපිළිවෙල දැක්කම ඉවස ගන්න බැරි සජිත් ප්‍රේමදාස මහත්තයා කියාගෙන යනවා. උන්නහගේ තාත්තා ආදපු මහල් නිවාසේ හරි මුල් ගල් තියාගෙන යනවා කියන. තාත්තා රට පාලනය කරන කාලේ පුතා හිටියේ බහිරවයත් එක්ක. ඉතින් බහිරවයා තමයි උන්නේ මොකද කළේ කියලා හොඳටම දන්නේ අපිට වඩා. ඉතින් මේ රටේ ජනතාව වීරවන් සමතිවරයාගේ ක්‍රියාකලාපය හරහා එතුමා බහිරවයෙක්ද එතුමා බ්‍රාහ්මණයෙක්ද එහෙම නැත්නම් එතුමා වසලෙක්ද කියන එක පිළිබඳව හොඳ පැහැදිලි පිරිසිදු නිගමනයකට දැනගමත් ඇවිල්ලා තියෙනවා කියන එක ප්‍රකාශ කරන්න කැමතියි. කතරගම ඉඳලා බුත්තල දක්වා දෙන මාර්ගයේ අලි දෙන්නේ රණ්ඩු වෙනවා. එකෙක් වල්ගේ කොට අනිත් එක හංගන්න. උර රාජා කියලාත් කියනවා. හරියට රනිල් වික්‍රමසිංහයි සජිත් ප්‍රේමදාසයි වගේ. අරයට එන්න දෙන්නේ නැහැ. එයා තල්ලු කරලා දානවා. මෙයාට එන්න දෙන්නේ නැහැ. මෙයා තල්ලු කරලා දානවා. මමත් මේ පොඩි කාලේ හැම දේ ගැන ඩිංග ඩිංග කරපු මිනිහෙක්. පාසල් යන සමයේ. රුන් දෙක ඩිංගත කියලා මාත් උඩට නැරුම් 3 දවසක් කරා. දාදින්න දාතුන්නා කියලා තබ්ලා එකක් සංගීතයක් කළා. ඔය හැමදේම සටන් කලාවට සමීප වුණා. නොකරපු දෙයක් නැහැ. අහඬුවට මේ විශ්වවිද්‍යාල තියනවද, වැහිලා තියනවද, ළමයි ඉගෙන ගන්නවද, අධ්‍යාපනයේ ගුණාත්මකද මේ වැඩක් නැහැ. හරිද මේගොල්ලන්ට මේ මොන මනසක්ද තියෙන්නේ? එහෙම මහා විශාල මනසක් තියෙන මිනිසුන් නෙවෙයි. එහෙම විශාල මනසක් තියෙන මිනිසුන් නම් පිල්ලියන් වගේ කෙනෙක් උපදේශක තන්ත්‍රයට ගන්නවා කියන්නේ. ඒකට මොකක් හරි එල්ලෙන්න බලන්න. දැන් එල්ලෙන්න දෙකක් නැහැ. කියන්නේ එකක් නැති නිසා දැන් ගිහිල්ලා අධ්‍යාපනය අල්ල ගන්නවා එක්ක විශ්වවිද්‍යාල අල්ල ගන්නවා. දැන් ඉතුරු වෙලා තියෙන්නේ මෙතන තමයි මෙතනම ජනතා විමුක්ති පෙරමුණ හේදිලා ගිහිල්ලා කුණු කූඩේටම යනවා වැඩි කාලයක් යන ඉස්සල. ළමයි කවුරුත්ම ආපු නැති පාසලක්. මේ පාසල ගැන අපි තොරතුරු කියනවා මේ විරාමයෙන් අනතුරුව.